හතරවෙනි පරිච්ඡේදය ඒ ඒ තොරතුරු පිළිබඳ කතාව මෙතෙන් සිට කාවන්තිස්ස රජුගේ උත්පත්ති කතාව කිව යුත්තේය අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අභිසම්බෝධියට ඉතා පෙරම මහා මලය රටෙහි මෙතෙමේ වනෙහි හැසිරෙන්නෙකුට දාව ඔහුගේ බිරිඳගේ කුසෙහි පිලිසිඳ ගත්තේය මාස 9හමාරක් අවසානයේහි මව කුසින් නික්ම ක්‍රමයෙන් වැඩෙමින් නුවණැති බවට පත් වූයේය. ඔහුගේ පියා එක් දැරියක් ගෙනවුත් පුතුට බිරිඳ කොට ගෙයි තැබුවේය. පසු කලෙක ඔහුගේ පියා කලුරිය කළේය. කුමාරයාත් හැසිරෙන්නායි අරුතින් චරක නමින් ප්‍රසිද්ධ විය. ඔහු එතැන් පටන් පසේ බුදු කෙනෙකුන් වහන්සේට උවටැන් කෙරුවේය. චරක තෙමේ තම ගෙවත්තේ කෙසෙල් කොස් ආදිය සිටුවා පළබර උයනක් කෙළේය. එයින් පසු කලෙක සිටුවන ලද කොස් ගසෙහි මහත් සැලියක් පමණ කොස් ගෙඩියක් හටගත්තේය. චරක තෙමේ සිය ගෙවත්තට ගොස් ගසේ අත්තක හොඳින් ඉදී ගිය කොස් ගෙඩිය දැක සිඳ ගෙටගෙන ඇවිත් නැට්ටෙන් එල්ලා වහල්ල ඉවත් කළේය. එයින් හාත්පස චතුමදුරසෙයින් යුෂවැගිරි වහල්ලෙහි තිබූ වලවල් පිරී ගියේය. එවිට චරක තෙමේ මෙසේ සිතුවේය. මේ වැලගෙඩිය අපගේ පසේ බුදුරජුන්ට විනා අන් කෙනෙකුට සුදුසු නොවෙයි. තැන්පත් කොට තැබුවේය. පසුදින පසේ බුදුන් වහන්සේ ගල්ලෙනින් නික්ම සිරුර පිළිදැගුම් කොට මනාරත් පැහැ ලාදල්ලක් බඳු අඳන සිවුර පිරිමඩුලු කොට හැඳ උතුම් ඝන මහා පාංශ කූල සිවුර පොරවා නිල්බමර පැහැගත් පාත්‍රය අතින්ගෙන අහසින් වැඩම කොට ඔහුගේ නිවසෙහි දොරකඩ වැට සිටියෝය. චරක තෙමේ ගෙයින් නික්ම උන්වහන්සේට වැඳ අතින් පාත්‍රයගෙන ගෙට පිවිස පුටුවෙහි වඩා හිඳුවා තමා තැබූ තැනින් වැලගෙඩියගෙන පාත්‍රයට යුෂ පුරවා පිළිගැන්වීය. පසේ බුදුන් වහන්සේ එය වළඳා අහසින් තමන් වසන තැනට වැඩියෝය. එක් දිනක් චරක තෙමේ පිට පෙදෙසකට යන්නේ බිරිඳ කැඳවා මෑණියනි ආර්යයන් වහන්සේට අප්‍රමාදීව දන් දෙවයි සියලු අඩුවැඩිය සලසා දී පිට පෙදෙසකට ගියේය. පසුදින පසේ බුදුරජාණෝ ලෙනින් නික්ම සිවුරු පොරවා පාත්‍රයගෙන අහසින් වැඩම කොට ගෙයි දොරකඩ බැස සිටි සේක. එකෙනෙහි චරකගේ බිරිඳ ගෙයින් නික්ම පසේ බුදුරජුන්ගේ අතින් පාත්‍රයගෙන ගෙයි වඩා හිඳුවා දන් පිළිගැන්වූවාය. උන්වහන්සේ විසින් දන් වළඳා නිම වූ කල්හි ඇය තරුණ පසේ බුදුරජුන් දැක කෙලෙස් සහිත වූ සිතක් උපදවාගෙන පසේ බුදුරජුන්ට තම අදහස පැවසුවාය. පසේ බුදුරජාණෝ ඇයගේ වචනය අසා පිළිකුල හට ගැනීමෙන් අහසින් තමන් වසන තැනටම වැඩිසේක. ඇය පසේ බුදුරජුන් වැඩි කලී තම සිරුරෙහි තෙල් තවරාගෙන කෝලාහල කළ එකේකමෙන් කිඳිරි ගාමින් වැදහොත්තාය. පිට ප්‍රදේශයට ගොස් පැමිණි චරක තෙමේ නිදා සිටින බිරිඳ ඇමතුයේය. සොඳුරිය කිම ආර්යයන් වහන්සේට දන් පිළිගැන්වේද? ඇය කිඳිරි ගාමින් ඔබගේ ආර්යයන් වහන්සේගේ කටයුතු ගැන අසන්නට එපායි කීවාය. පවසව සොඳුරිය ඔහු විසින් කුමක් කරන ලද්දේද? ඔහු තමා සමග කෙලෙස් සහගත කටයුත්තක් කරන්නට වෑයම්කොට මා විසින් එයට අයතු දෙකී කී කල්හි මාගේ කෙස්වැටියෙන්ගෙන අත්පාවලින් පහර දී සිරුර නියෙන් සූරා හිසට පහර දී ගියේයි කී කල්හි එය ඇසූ චරක තෙමේ ඉවසිය නොහැකිව මා විසින් පෝෂණය කරන ලද්දේ මෙබඳු අශ්‍රමණ කටයුතු කරන්නෙකු දැයි පවසා ඒ ශෝකය දුරුකොට දුන්නගෙන තියුණු ඊයක්ගෙන මොහු මරා එන්නෙමෙයි කියා
පසේ බුදුරජුන් වසන තැනට ගියේය. එසමෙහි පසේ බුදුරජාණෝ ස්නානය පිණිස වැඩිසේක. වැඩම කොට ඉන බඳින පටිය අහසෙහි සිවුරු වැලක්සේ කොට අඳනය පොරවන සිවුර එහි තබා දිය සලුව හැඳ දිය මත අහසෙහි හිඳ නහන්නට පටන් ගත්සේක. චරක තෙමේ පසේ බුදුරජුන් ගුරු ගෞරව සහිතව දකිමින් පඳුරක් තුලට වී සැඟ වී සිටියේය. සිට මෙබඳු ආශ්චර්ය දැක මෙසේ සිතුවේය. මෙතුමානෝ එබඳු දෙයක් නොකරන සේක. ඒකාන්තයෙන්ම මෙය බොරුවකි. මම ඇගේ වචනයගෙන මෙබඳු වූ ශ්‍රමණයන් වහන්සේට නිකරුණෙහි වරදක් කෙලෙමි. මුන් වහන්සේ එබන්දක් නොකරන සේකැයි සිතා පසේ බුදුරජුන් ස්නානය කොට වැඩි කල්හි ගොස් පාමත වැඳ වැටී ආර්යයන් වහන්ස මට සමාවනු මැනවයි පැවසුවේය. උපාසකය කුමක් කියන්නේහිදැයි පසේ බුදුරජාණෝ අසා වදාළහ. ඔහු සිය බිරිඳගේ කතාව පැවසුවේය. මෙසේ ඇති කල්හි උපාසකය පැමිණි කාරණය අවසානයක් කොට යන්නට වටනෙයි වදාළහ. ස්වාමීනි, එසේ නොවදාළ මැනව මම මෝඩකම නිසාවෙන් ඇගේ වචනය පිළිගෙන නුඹ වහන්සේට නිකරුණේ නපුරක් කරන්නට පැමිණියමි. තමන් සිතූ සියල්ල පැවසුවේය. පසේ බුදුරජාණෝ එසේය උපාසකය. ඇය තමන් සමග අසද්ධර්ම ප්‍රතිසංයුක්ත කතාවක් කළායි වදාළහ. ඔහු ඇයගේ වචනයෙන් කිපි මම මේ කරුණ නිසා මුන්වහන්සේට වරදක් කළෙමි. ගිහින් ඇය මරන්නෙමි පසේ බුදුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නික්මුණේය. එවිට පසේ බුදුරජාණෝ ස්ත්‍රිය නොමරවයි නොයෙක් අයුරින් දහම් කරුණු වදාරා පන්සිල්හි පිහිටුවා ඔහුට ධර්මය දේශනා කරමින් මෙම ගාථා රත්නය වදාළහ. යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති සුන්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං වකිත්තු. යමෙක් දුෂ්ට සිත් නැති මිනිසෙකු කෙරෙහි සිත දූෂ්‍ය කරගනීද, කෙලෙස් රහිත පිරිසිදු පුරුෂයෙකු කෙරෙහි සිත දූෂ්‍ය කරගනීද, එම පාපයම අසත් පුරුෂයා කරා හැරී එයි. තමා වෙත එන සුළඟට දැමු සියුම් දුහුවිල්ලක් තමා කරා එන්නක් මෙනි. චරක තෙමේ උන්වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතින් යුතුව පසඟ පිහිටුවා වැඳ ගෙට ගොස් ඇය සමග සමගිව වාසය කොට එතැන් පටන් දිවි ඇතිතෙක් පසේ බුදුරජුන්ට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදියෙන් උපස්ථාන කෙලේය. ඒ පසේ බුදුරජාණෝ ඒ ලෙනෙහිම වැඩවසන සේක් පසු කාලයෙහි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී සේක. සයම් භූඥානේන විගයිහ ධම්මං දුක්ඛං අනත්තං සකලං පහාය සමාධිජානාබිරතෝයසස්සි ගතෝවිනාසං පවරෝයසස්සි. තමන් වහන්සේ තුළින්ම උපදවාගත් නුවණින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට අනන්ත වූ සියලු දුක් ප්‍රහාණය කොට යසස් ඇතිව සමාධි ධ්‍යානයන්හි ඇලී වසනසේක් උතුම් යසස් වී පසේ බුදුරජාණෝ අනිත්‍ය බවට පත් වූ සේක. ඉක්බිති පසු කලෙක චරක තෙමේ කලුරිය කොට දෙව්ලොව උපන්නේය.
එහි බොහෝ කල් දිව්‍ය සම්පත් අනුභව කොට දෙව්ලොවින් චුතව මේ දිවයිනෙහි මලය රටෙහි අමරුප්පල නෙනට ආසන්න තැනක උපචරක නැමැත්තාගේ පුතු වී උපන්නේය. ඔහු නව මසකට වැඩි අඩමසක් ඇවෑමෙන් මෞකුසින් නික්මුණේය. ඔහුට නම් තබන දිනයේ ඥාතීහු අමරුප්පල කුමාරයායයි නම් තැබූහ. ඔහු පසු කලෙක වැඩෙන්නේ දරුවන් සමග ක්‍රීඩා කරන්නේ කොළවලින් කළ ගොටුවෙන් වැලිබත් පිස මේ ශ්‍රමණයන් වහන්සේලායි දරුවන් පෙළට වාඩි කරවා දන් දෙන්නෙමි කියා සෙල්ලම්බත් පුදයි. එක් දිනක් අමරුප්පල කුමරු වැලිසෑයක් තනා තමන් හැඳිවතගෙන කුඩා දණ්ඩක බැඳ කොඩියක් කොට පුදනු පිණිස තැබීය. අමරුප්පල ලෙන්වැසි මලියදේව තෙරුන් ඇසුරු කොට දානාදී පින් කොට එයින් චුතව මේ දිවයිනෙහිම මාගම ගෝඨාභය මහරජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහු නව මසකට වැඩි අඩමසක් ඇවෑමෙන් මෞකුසින් නික්මුණේය. ඔහුට නම් තබන දවසෙහි කාවන්තිස්ස යන නම තැබූහ. ඔහු අනුපිළිවෙලින් වැඩි පියරජු ඇවෑමෙන් චත්‍රය නංවා කාවන්තිස්ස මහරජු බවට පත් වූයේය. කාවන්තිස්ස රජුගේ චත්‍රය නැංවූ කලෙහි මුළු රටම සරුසාර වූයේය. දින පසක් හෝ දහයක් හෝ නොඉක්මවා වැස්ස මනාකොට වසී. වෙස්සන්තර මහා බෝධිසත්වයන්ගේ දන්හලෙහි යාචකයන්ගේ අතෙහි ඇති බඳුන් පිරී ඇති සෙයින් එකල වැව් පොකුණු, ගංගා, දිය ඇලි, දියවල, ඉබේ හටගත් විල ආදිය වැසි දියෙන් පිරී තිබුණේය. පස් පියුමින් අලංකාරව නොයෙක් කුරුල්ලන්ගෙන් ගැවසී නානා රුක්හි මල් පිපී බැබලී තිබුණේය. නානා ධාන්‍යයෝ හටගත්තාහුය. උතුරු කුරු දිවයිනෙහි ආලක මන්දා රාජධානිය සෙයින් රන් රිදි, මැණික් ආදිය පිරී ගිය තැනක්ව තිබුණේය. ශ්‍රද්ධා සම්පන්න වූ ඒ රජු මහා භික්ෂු සංඝයාට අඩු නොකොට සිව්පසය දන් දුන්නේය. සඳුන් දෙනෙහි සතපාක නම් තෙල් පුරවා සැට දහසක් පමණ භික්ෂූන් වහන්සේලාගේ පාපිටි තෙමී යනතෙක් එහි බස්සවා වඩා හිඳුවා වැල්මි දැහැටි දඬු චතුමధుර තවරා දුන්නේය. උක් දඬු, සකුරු, පොල්පල, මුල් කඳ ආදී වළඳන දෑද නානාවිධ මත්ස්‍ය මාංශ රසයෙන් යුතු සුවඳැල් සහලින් යුතු කැඳබද්ද උදෑසන දුන්නේය. දහවල් දනට පෙර අටලොස් වැදෑරුම් රස කැවිලිද උක් කෙසෙල් වරකා ආදී පළවර්ගද නානාවිධ ව්‍යංජන සමගින් සුවඳ ඇල් සහලින් කළ බත්ද නානා අග්‍ර රසයෙන් දන් දී සවස් යාමෙහි අෂ්ටපානයන්ද දන් දුන්නේය. අන්‍ය වූ ශ්‍රමණ පිරිකරද දුන්නේය. මේ නයින් භික්ෂු සංඝයාටද ත්‍රිපිටකධාරී භික්ෂූන්ටද නිතර මහා දන් දී වසයි. එක් බිති පසු කලෙක කැලණියෙහි සිවනම් රජු තම බෑනා වූ අභය රාජකුමාරයාට කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමදේවි නම් රාජකුමාරිකාව සමග අවාහ මංගල්‍ය කොටගෙනවුත් පාද පරිචාරිකාව කොට දුන්නේය. එසේ කොට අභය කුමරු ගිරි නගරෙහි පදිංචි කර වූයේය. ඔහු ගිරිනුවර රාජ්‍ය කරවා ගිරි අබා නමින් රජව මහත් සම්පත් අනුභව කරමින් වාසය කෙලේය. එයින් පසු කලෙක කාවන්තිස්ස මහරජු මාගම වසන්නේ එක්තරා භික්ෂුවගේ සිරුරෙහි මකුණන් මිදින ලද තැන හටගත් ගෙඩි දැක ආර්යයන් වහන්ස මේ කුමක් නිසා ඌයේ දැයි ඇසුවේය. මහරජාණෙනි, මකුණන් මිදින ලද තැන්යයි පැවසුවේය. එය අසා සංවේගයට පත් රජු ස්වාමීනි, මකුණෝ කුමක හට නොගනිද්දැයි ඇසුවේය. පට සලුවල හට නොගනිති පැවසුවේය.
මේ ස්වාමීන් වහන්සේලා පටසලු කොයින් ලබද්දයි සිත සිතා පිටත්ව ගියේය. එදවසෙහිම පැන්මලු වෙහි වැඩහුන් ත්‍රිපිටක තිස්ස නම් තෙරණුවෝ රජුට බුදුරජුන්ගේ සිංහනාදය ගැන වදාළ දෙසුම දේශනා කළාහුය. රජු තෙරුන් කෙරෙහි පැහැදී උතුරු සලුව දෙන්නට සිතා යලි දුන් විට එක් සලුවක් ඇත්තෙක් වන්නෙමි. එහෙයින් මෙය දෙන්නට නොහැකිය. කෙසේ කරන්නෙම් දැයි සිතමින් තෙරුන් සමග කතා කරමින් ඒ මළුවෙහිම සිටියේය. එකිනෙහි එක් කපුටෙක් අඹ අතු අතර හිඳ හඬ නගමින් මෙසේ කිව්වේය. ආර්ය කාවන්තිස්ස මහරජුනි, ඔබට සැක කළ යුත්තක් නම් නැත. පැහැදුණු තැනින් ධර්ම කථිකයන් වහන්සේට උතුරු සලුව දෙනු මැනව. මහරජුනි, මම තොපට පස් හසුනක් ගෙනාවෙමි. විහාර දේවිය පුතෙකු වැදුවාය. මේ එක් හසුනකි. එක් ඇතින්නියක් ශූරවීර ඇත් පැටවෙකු තිත්ත නම් විල අසල වැදුවාය. මේ දෙවැනි හසුනයි. ගොළු මුහුද මැදින් කිසිවෙක නැති සම්පත් පිරුණු සතක් පමණ නැව් පටුනට පැමිණියහ. මේ තුන්වෙනි හසුනයි. උතුරු වඩ්ඩමාන පර්වතය පාමුල දෙකිරියක් පමණ කෙතෙහි නහඬු තල් කඳක් පමණ රන් කඳක් මතු වී ඇත්තේය. මේ සිව්වැනි හසුනයි. ගිරි පර්වතය පාමුල කොට්ට රට්ටක වෙහෙරෙහි කොට්ට රට්ටක නම් තෙරණුවෝ මග්ගෝපසම සූත්‍රය වදාරා ගිරි පර්වත මතින් තල්ගස් සතක් පමණ උඩට නැගී අහසෙහි වැඩහිඳ පිරිනිවී සේක. මේ පස්වෙනි හසුනයි. රජු කපුටාගේ වචනය අසා සිංහසුනේය. මහරජාණෙනි, කුමක් හේන් සිංහසුනේද? ස්වාමීනි, මේ අඹ අතු අතර හිඳ හඬ නගන කපුටාගේ කතාව අසා සිනාසුනිමි. සියල්ල සැලකලේය. තෙරුන් වහන්සේත් රජුගේ පෙර ආත්ම භාවයේහි කරන ලද කර්මය දැක සිනාසුනේය. ආර්යයන් වහන්සේ කුමක් හේයින් හිනහුණු සේක්ද? මහරජාණෙනි, ඔබගේ මේ ආත්මයට පෙර ආත්ම භාවයේහි මලේ රටෙහි අමරුප්පල නම් කුමාරව සිටි කල කළ දෙය දැක සිනහසුනිමි. රජු විසින් අසන ලදුව ඔහු විසින් කරන ලද කුසල කර්මයන් සියල්ල විස්තර වශයෙන් රජුට වදාළහ. රජු සතුටට පත්ව සිය උතුරු සලුව පුදා තෙරුන් වැඳ රජගෙට ගියේය. කොට්ට රට්ටක වෙහෙරට ගොස් තෙරුන්ගේ සිරුර ආදාහණය කරවා ධාතුගෙන සෑයක් කරවා මහත් පූජාවක් කොට මාගමට ගියේය. රන් ගෙන්වා රාජ භාණ්ඩාගාරයෙහි තැබ්බ විය. ගොළු මුහුදින් පැමිණි නැවෙන් වස්ත්‍ර ගෙන්වා භික්ෂු සංඝයාට සිවුරු පිණිස පූජා කොට මහදන් පවත්වා මාගම සමීපයේ විහාරයක් කරවා වසන්නේ තම පුත් ගැමුණු කුමරු කැඳවා දරුව ඔබ ගොස් ගිරි නුවර වසවයි පවසා කුමරුට පිය තනතුරෙහි ඇමතියෙකු තබා ගිරි නුවරට පිටත් කෙලේය. එය දැක ගිරි අභා කුමරු ගැමුණු කුමරු සමග පැමිණි බලසේනාවට වස්ත්‍ර ආහාර ආදිය දී මහත් සම්මාන කෙලේය. රාජකුමාරයා ගිරි පර්වත පාමුල වාසය කෙලේය. ඉක්බිති පසු කලෙක ජාතිය පිළිබඳව රජදරුවන් අතර විවාදයක් හටගත්තේය. එවිට ඒ ගිරි අභාරජු මට විවාදයන්ගෙන් ඇති ඵලයකිමයි තම බිසව සෝමදේවිය සමග සිවුරඟ සේනාවද රැගෙන අනුක්‍රමයෙන් යන්නේ සේරුනුවර රාජ්‍ය කරන තම මිත්‍ර සිවරජු සමීපයට ගියේය. ඒ සිවරජුත් ගිරි අභාරජු සමග පැමිණි බලසේනාවටත් මහත් සත්කාර කොට අලුත් වස්ත්‍ර තලසහල් ආදිය ගෙන්වා දුන්නේය. කිහිප දිනක් ඇවෑමෙන් යහළුව කුමක් නිසා ආවේදැයි ඇසුවේය. ගිරි අභා රජු පැමිණෙන්නට හේතු වූ කරුණු සියල්ල පැවසුවේය. හොඳ දේ කියහළුව ඔබ විසින් කරන ලද්දේ පැමිණිය යුතු කරුණටම පැමිණියේය. මම ඔබට කළ යුතු කටයුතු දන්නෙමි. ඔබ නොසිතුව මැනවයි පවසා ඔහුට වසනු පිණිස නගර භූමියක් සොයන්නේ
සේරුවිල කෙළවර අතිරමණීය භූමි භාගය දැක නගරය කරවා දේවිය හා එක සමාන නමක් තබන්නෙමි සෝමනුවර යැයි නම් කළේය. ඒ සෝමනුවර ධනධාන්‍ය ආදී උපකරණ සහිතව දොරටු අට්ටාල වාහල් කඩ දිය අගල් පොකුණු ආදීන් යුක්තව ඇත් අස් රථ පාබල ආදී බලසෙන් සහිතව සක්නද පනා බෙරහඬ බෙරහඬින් විසිරී පැවතුණු නගරයක් ඌයේය. ඒ ගිරි අබා රජු සෝම නගරයේහි මහත් ඉසුරු සැප විඳිමින් බොහෝ කල් වාසය කෙළේය. එක් බිති මෑත භාගයේහි සෝම දේවිය රජු සමග කතා කළාය. ආරේනි, අපගේ පිළිසරණට චෛත්‍යයක්ද විහාරයක්ද කරන්නට වටනේය. ඔබ විසින් පවසන ලද්දේ යහපත් දෙකි රජතෙමේ සතුටුව විහාරයකට සුදුසු බිමක් සොයන්නේ ඉතා දුර නොවුත් ඉතා ළඟ නොවුත් මහත් සල් වනයක් ඇත්තේයි අසා එය දකින්නට ගියේය. එකල්හි ඒ සල් වනයේහි මහා අරිට්ඨ තෙරුන්ගේ සංඝ පරපුරෙහි මහා මහින්ද නම් තෙර කෙනෙක් සිටියහ. උන්වහන්සේ සැටක් පමණ භික්ෂූන්ගෙන වාසය කරන සේක. උන්වහන්සේලාගේ ඉරියව්වලට පැහැදුණු රජතෙමේ තෙරුන්ට මෙසේ පැවසුවේය. ආර්යයන් වහන්ස, ඔබ වහන්සේලාට මේ සල් වනයේහි විහාරයක් කරන්නෙමි. තෙරුන් වහන්සේ රජුගේ වචනය අසා නිශ්ශබ්ද වීමෙන් ඇරයුම පිළිගත් සේක. සතුටටපත් රජු තෙරුන් වැඳ නුවරටම ගොස් සෝමාදේවිය අමතා සොඳුරි සෝමාදේවිය, අපගේ මනෝරථය මුදුන්පත් වූයේය. විහාරයකට ඉතා සුදුසු භූමි භාගයක් ලැබුණේය. එහි මහින්ද නම් තෙරුන් වහන්සේ නමක් සැටක් පමණ ශ්‍රමණ පිරිසක් සමග වැඩවසන සේක. උන්වහන්සේ වැඳ විහාරයක් කරවන බවට ප්‍රතිඥා දී පැමිණීමි. එහි විහාරයක් කරන්නෙමි පැවසුවෙමි. ඕතමෝ එය අසා සතුටට පත්ව ඉතා මැනවි පිළිවදන් දුන්නාය. පසු දින දේවිය සමග තෙරුන් සමීපයට ගොස් වැඳ එකත් පස්ව හිඳගත්තේය. තෙරුන් වහන්සේ ඔවුන්ට මහා සමය සූත්‍රය වදාළ සේක. ඒ දෙදෙනාත් ධර්මය අසා සතුටට පත් වූ ආහුය. ඉක්බිති රජු ආර්යයන් වහන්ස, සෑය පිණිස ධාතු කොයින් ලබන්නෙමුදැයි ඇසීය. මහරජාණෙනි, නොසිතනු මැනව ධාතුන් වහන්සේ පිළිබඳව අපි දන්නෙමුයි පැවසූ සේක. ගිරි අබා රජු එතැන් පටන් විහාර බිම පිරිසිදු කරවා කණු කටු ආදිය බැහැර කරවා බෙරතලයක් සේ රමණීය ලෙස සමතලා කරවා උළු අඩුවන් කැඳවා උළු ගඩොල් කරවා චෛත්‍ය තනන්නට පටන් ගත්තේය. උළු අඩු තෙමේ චෛත්‍ය බඳින්නේ කිහිප දිනකින් පේසා වලලු තුන සම්පූර්ණ කොට ධාතු ගර්භෙහි කළ යුතු සියලු කටයුතු නිම කොට රජු හට දැනුම් දුන්නේය. රජු ගොස් තෙරුන්ට දැනුම් දුන්නේය. ආර්යයන් වහන්ස, ධාතු ගර්භය නිමවන ලද්දේයයි. තෙරුන් වහන්සේ රජුගේ වචනය අසා තමන් වහන්සේ විසින් පුද පූජා පවත්වනු ලබන තථාගතයන් වහන්සේගේ දකුණු දන්ත ධාතුව රජුට දුන්සේක. රජතුමා ධාතුන් වහන්සේ පිළිගෙන සුභනැකතින් සුභමෝතින් මහත් පෙරහැරකින් දකුණු දළදා වහන්සේ ධාතු ගර්භෙහි නිදන් කොට දිය බුබුලක්සේ කෛලාශ කූටයක්සේ සුදු පැහැයෙන් අති රමණීය චෛත්‍යයක් කරවූයේය. සද්ධාදී ගුණ සම්පන්නෝ ලෝක සාසන රක්කකු සචේතියං මහරාජා කාරාපේසි විහාරකං. ශ්‍රද්ධාදී ගුණයෙන් යුක්ත වූ ලෝ සසුන් රකින ගිරි අබා මහරජතෙමේ චෛත්‍ය සහිත කොට විහාරයක් කරවූයේය.
මහින්ද තෙරුන් සමීපෙහි සිටි සැටක් පමණ භික්ෂූන්ගේ යහපත පිණිස සැටක් පමණ පිරිවෙන් කරවා දොරටු අට්ටාල ප්‍රාකාරයන්ගෙන් අලංකාර කොට විහාරය නිමවා තම දේවියගේ නමින් සෝමාවතී විහාරය යයි නම් තබා මහින්ද තෙරුන් වහන්සේට අතපැන් වඩා පූජා කොට සුවඳ මලින් සුවඳ දුමින් පූජා කරන්නේ දවසට තුන් වරක් දළදා වහන්සේට උපස්ථානයට ගොස් දානාදී පින් කරමින් ගිරියබා රජු මහත් සම්පත් අනුභව කරමින් සෝමනුවර වාසය කෙලේය. විහාර මහා දේවියගේ සොහොයුරු වූ චුල්ලපින්ඩපාතික තිස්ස නම් තෙරුන් වහන්සේ එක් දිනක් කාවන්තිස්ස මහරජුගේ ආයු සංස්කාරයන් බලනසේක් වැඩි කල නොපවතින බව දැන පසුදින රජු සමීපයට ගොස් ඔහු සමග කතා කළසේක. මහරජාණෙනි, ඔබ පුදනු ලබන ලලාට ධාතුන් වහන්සේ පිළිබඳව ශාස්ත්‍රෝන් වහන්සේ වචනයක් වදාරන ලද්දේය. මහවැලි ගඟෙහි දකුණු ඉවුරෙහි සේරුනම් විල කෙළවරෙහි වරාහනම් ගල්පොකුණ මත අනාගතේහි කාවන්තිස්සනම් මහරජෙක් මාගේ ලලාට ධාතුව පිහිටුවන්නේ යැයි වදාරා භාග්‍යවතුන් වහන්සේ ඒ භූමියෙහි නිරෝධ සමාපත්තියට සමවැදී වැඩිසේක. උන්වහන්සේගේ වචනය සිහි කළමැනවයි වදාළසේක. තෙරුන් වහන්සේගේ වචනය අසා අපගේ කුසල සම්පත්තිය විනාශ නොකොට ආර්යයන් වහන්සේගේ වචනය මත පිහිටා චෛත්‍ය කරවනු පිණිස යා යුත්තේ යැයි සිතා යහපති ආර්යයන් වහන්සේයි තෙරුන්ගේ වචනයට පිළිවදන් දී තම පුත් ගැමුණු කුමරු ගිරිනුවරින් කැඳවා මාගම වාසය කරවා නගරේහි බෙර හැසිරෙව්වේය. මම මහවැලි ගඟ අසබඩ සේරුනම් විල කෙළවර වරාහනම් ගල් පොකුණ මත චෛත්‍යයක් කරවනු පිණිස යන්නෙමි. සියලු සේනාවත් මහා ජනයෝත් මා සමග පැමිණෙත්වායි පවසා රජතෙමේ චුල්ලපින්ඩපාතික තිස්ස තෙරුන් හා තිස්ස මහා විහාරයේහි සාගල තෙරුන් සමීපයටද ගොස් ස්වාමීනි, නුඹ වහන්සේලා 500ක් භික්ෂූන් පිරිවරටගෙන ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් මා සමගින්ම වඩිනු මැනවයි පවසා යහපත් මාසයක යහපත් දිනක සුභ නැකතින් සුභ මොහොතින් කඳවුරු සරසා ධාතු ගේන් ධාතු කරඬුව පිටතට වැඩමවා මැනවින් සරසන ලද රතෙහි වඩා හිඳුවා ඒ මත සුදුසේ සත් නංවා රුවන් මණ්ඩපයක් ඉදිරෙහි කරවා පළමු කොට තැන්පත් කරවූයේය. රජතිමේ සිය පුතු ගැමුණු කුමරු කැඳවා අනුශාසනා කොට සද්ධාතිස්ස පුත් කුමරුත් විහාර මහා දේවියත් රැගෙන වහානික් වුණේය. චුල්ලපින්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේද තම පිරිවර 500ක් භික්ෂූන්ගෙන ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් පසුපසින් වැඩිසේක. සියලු සේනාවත් රජුත් භික්ෂු සංඝයාට මහා දන් දී භික්ෂු සංඝයා සමග ගොස් දීඝවාපියට පැමිණි ආහුය. එහි සද්ධාතිස්ස කුමාරයා හිඳුවා අනුක්‍රමයෙන් පැමිණ සමන් මල් දම් පිටියෙහි කඳවුරු බැඳ හුන්නාහුය. එම ස්ථානයට කුමක් හේයින් මෙබඳු නමක් ලැබුණේද යත් සුමන නා රජු සත් දිනක් නාග සම්පත්තියෙහි සතුටින් ඇලී වසන්නේ ලලාට ධාතුන් වහන්සේ සිහි නොකලේය. සත් දිනක් ඇවෑමෙන් ලලාට ධාතුන් වහන්සේ සිහිකොට පසුව ආවර්ජනා කරමින් රජු විසින් ධාතුන් වහන්සේ වඩමවාගෙන ආ බව දැන මහත් සොම්නසට පත්ව මහත් අනුහසින් යුක්තව සය කෝටියක් පමණ වූ සිය නාපිරිවරගෙන ධාතුන් වහන්සේ වැඩමවන මගට ගොස් ධාතුන් වහන්සේ වඩා හිඳුවන හිඳුවන තන්හි නාභිය වැසෙන පමණ සමන්මල් වරුසාවක් වැස්ස විය. එහෙයින් එතන සමන්මල් දම් පිටිය යැයි නම උපන්නේය.
පසුදින රජතෙමේ ලලාට ධාතුන් වහන්සේ වැඩමවාගෙන වරාහ නම් ගල් කෙමිය වෙතට පැමිණුනේය. ධාතුන් වහන්සේ එතැනට වැඩම කළ විට සුමනන රජුත් රත රෝදේහි නාභියතෙක් එරෙන්නට සලස්වා නොකර කැවිය හැකි බවට පත් කෙලේය. එය දුටු රජු සංවේගයට පත්ව තෙරුන්ගෙන් ඇසුවේය. මහරජාණෙනි, භය නොවනු මැනව ධාතු පිහිටන තැනට පැමිණියේය. මේ ස්ථානයේහි පිහිටන්නේ යැයි වදාළහ. එය ඇසූ කාවන්තිස්ස රජු ධාතු පිහිටන භූමිය මෙය වන්නේ යැයි සිතා එහිම සේනාව නවතා එතැන හාත් පස කටු සහිත වනය පිරිසිදු කරවා භූමි භාගය අතිරමණීය ලෙස බෙර ඇසක්සේ සමතලා කරවා ප්‍රධාන සෙනවියන් අමතා තෙපි පළමු කොට ධාතුන් වහන්සේ වඩා හිඳුවීම පිණිස ධාතුගරයක් කරවා ධාතු ගර්භයක් පිහිටුවාලවි අනකලේය. රජ තෙමේ ධාතු මැදුරෙහි ඇතුළත ධාතු ගර්භයෙහි ධාතු කරඬුව වඩා හිඳුවා පිටතින් රැකවල් සංවිධානය කොට මහත් වූ පූජා විධාන කරවා එම ධාතු ගර්භය සිව්වැදෑරුම් සුවඳ දැයෙන් ආලේප කරවුයේය. එකරුණු නිසාවෙන් ඒ ධාතුගරයට මුල් ගඳ කිලිය යන නම ලැබුණේය. ඒ ස්ථානයේහි බොහෝ දෙනා රැස් වූහ. එහි මහින්ද නම් තෙරුන් වහන්සේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා හට ආගන්තුක වත් කළසේක. පසුදින රජතෙමේ විහෙරට අවුත් ආර්යයන් වහන්සේ සුවසේ විසූසේක් දැයි විචාරා සියලු භික්ෂූන්ට නිමන්ත්‍රණය කොට රජගේ වඩා හිඳුවා කැඳබත් ආදිය සකසා පුදා දානයෙන් පසු අනුමෝදනා බණ අසා එකත් පස්ව හුන්නේය. එකල්හි මහා ඉස්තවිරයන් වහන්සේ අවවාද කරනසේක් මහරජාණෙනි ප්‍රමාදයෙන් වසන්නට නොවටි. ජීවිතය යනු වැඩි කල් නොපවතින්නකි. ධාතුන් වහන්සේගේ පිහිටුවාලීම නොපමාව කළමැනවයි පවසා මෙම ගාථාව වදාළහ. යස්මාහි ජීවිතං නාම අපං බුබ්බූල කූපමං තස්මාහි පණ්ඩිතෝ පෝසෝ කරේය කුසලං සදාති. යම් හේයකින් දිය බුබුලකට උපමා කොට ඇති ජීවිතය නම් සුවල්ප කලකින් නැසී යන්නේද එහෙයින් නුවණැති පුරුෂ තෙමේ හැම කල්හි කුසල් කරන්නේය. මේ නයින් ධර්ම කතාව වදාරා චුල්ල පින්ඩ පාතික තිස්ස තෙරණුවෝද සාගල තෙරණුවෝද මහින්ද තෙරණුවෝද යන තෙරවරු තුන්දෙනා වහන්සේ තම තම පිරිවර භික්ෂූන්ගෙන ධාතුන් වහන්සේගේ වතට වැඩිසේක. විපුල යසෝ පරහිතාව හන්තු සුජාන හිතෝ දිතිමාවිත සද්ධු සුපරිවුතෝ මහතියාහි පරිසා රාජසෙට්ටු පවර තූප මහාරභීති. මහත් යස පිරිවර ඇති අනුන්ට යහපත සලසාලන ජනයාහට මනා හිතති නුවණැති ශ්‍රද්ධාවෙන් වෙන්න වූ පිරිවර සහිත වූ මහත් පිරිවර ඇති ශ්‍රේෂ්ඨ රජතෙමේ උතුම් ස්තූපේහි කටයුතු ඇරඹුවේය. මෙසේ ආර්ය ජන ප්‍රසාදය පිණිස කරන ලද ධාතුවංශයෙහි ප්‍රකීර්ණක කතාව නම් වූ සිව්වෙනි පරිච්ඡේදය නිමාවිය.